ඔහු විසින් අභ්‍යාචන පෙත්සමක් අභ්‍යාචන අධිරණයට නම්කොට ගත්නපුර මහධකරණය ගොුණ කරුන් ලබවා. ඒත්තත්ව මත අපේ නීතිය ප්‍රකාශ කරන්නේ අප්‍රාධනඩ විාන සංග්‍රහහියි තුන්සිිය තිස්ෙක්වනි වගන්තියට තැමයි අභ්‍යාචන ගුණු කරන්නේ තුන්සිිය තිස් තුන වගන්තිය ප්‍රකාරව ඒ දඩුවම සම්පූණයම අත්හිිට වෙනවා. ඒ අනුව බඳනාගාර අධිකාරිවරයාට මහධිකරණය දැනුන් දෙෙනවා මොහුගේ දඩුවම තාවකාලිකව අත්හිටවීම සිදවෙල අතිබෙනවා ඔහු ඉදිරියට සලකන් ලබන්නේ . අභ්‍යාචනා සිරකරුවෙකු හැටියට එඒමනි තත්ව ඇතියනකොට අපේ අන්ඩුකම් ව්‍යස්ථාවේම සඳහන් වෙලා තිබෙන අදහතුන්ගැෙන ව්‍යස්ථාවේ ඕනෑම පුද්ගලයකු අධිකරණයකින් අවසානාත්මක වශයෙන් වර්ධකරු වනතුර ඔු නිර්දෝශය පුද්ගලය හැටියට ගනගරනු ලබවක් කියලා එඩි ත්වයටතේ ප්‍රේමණනා ජයසේරට ඉදිරි පාර්ලමේන්තුවට ඉදිරිපත්වෙලා ඒ සැසිවාරමලට සභාග වෙලා ඔහු පාලමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කිරීමට කිසිු බාධාවක් නැතිබව පැදි